අද අපි දකින දෙයක් තමයි විද්‍යාව දියුණු වෙනකොට තාක්ෂණය දියුණු ගොඩක් විට බබාලකේ ගැන අපි ගොඩාක් අවධානයෙන් ඉන්නවා. මොකද අපි බබාලව සමහරක් වෙලාට අම්මගේ ආරක්ෂාව තකයි. සමහරකට අම්මලාගේ රුධිර පීඩනය ගොඩක් වැඩි වුණාම මව් අවදියේදී ඒ රුධිර පීඩනයට ප්‍රතිකර්මයක් හෙට බබාලව කලින් එළියට ගන්න. අපි ඒගොල්ලන්ට කියනවා ප්‍රී මැචුවර් බබ්බු කියලා. එහෙම නැත්නම් සමහරකට අම්මගේ යම් යම් අසනීප තත්ත්වයක් ඇද්දී ඒ බබාලා නියමිත දිනයට කලින් හම්බෙන්න පුළුවන්. ඒකත් අපි කියනවා ප්‍රී මැචුවර් බබ්බු කියලා. ප්‍රී මැචුවර් ඩිලිවරි එකක් කියලා. එහෙම නැත්නම් තව සමහරක් වෙලාවට අපි දන්නවා සාමාන්‍යයෙන් බබාලා අම්මගේ රුධිර පීඩනය වැඩි වුණාම හෝ යම් යම් හේතුවකට බබාලා නියම බරට වඩා අඩුවෙන් හම්බෙන. ඉතින් අපි ඒක පරිසරයේ ගොඩක් බහුලව දකින්න ලැබෙන දෙයක්. ඉතින් ඉස්සර වගේ නෙවෙයි තාක්ෂණයේ දියුණුවෙන්ද වෛද්‍ය විද්‍යාව දියුණුවෙන්ද ඒ බබාලා ප්‍රිමැචුව හම්බුණාට බබාලා අඩු බරෙන් හම්බුණාට ඉස්සර වගේ අනතුරටපත් වෙන්නේ නැහැ. අපි ඒගොල්ලන් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ඒ ප්‍රිමැචුව කියන්නේ කලින් හම්බෙච්ච බබාලට යම් යම් ප්‍රශ්න ඇති වෙන එකක් තමයි. ඒගොල්ලෝ ඉතාමත් ඉක්මනට සීතල වෙන්න පුළුවන්. අපි දන්නවා ඒගොල්ලන්ගේ ඇඟේ මේද ස්තරය බොහොම අඩුයි. ඇගේ මේද ස්තරය අඩු වුණා අපි දන්නවා අපේ ඇඟේ මේදේ අවශ්‍යයි. ඇගේ ඇතුලේ ශක්තිය තාපේ නිපදවා ගන්න. ඒ හින්දා ඉක්මනට මේ අර ඒගොල්ලන්ගේ අර මේද ස්තරය නැති හින්දා ඒගොල්ලෝ ඉක්මනට සීතල වෙන්න පුළුවන්. සීතල වුණාම බබාට ගොඩක් ප්‍රශ්න එනවා. අපි කියන සීතල වෙනවා කියන හයිපොතර්මිය එනවා කියලා අපි කියනවා. ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතර ගොඩක් ප්‍රශ්න ඇති වෙන හින්දා අපි දැනගන්න ඕනේ ඒ පොඩි බබාල වනට වඩා මේ මෝරල අඩු බබාලව අපි ඉක්මනට ආවරණය කරගන්න. ඒ වගේම ඒ වගේ බබාල අපි ෆෑන් යට AC යා මේ ශීතකරණය ශීත කාමරවල එහෙම තියන්න හොඳ නැහැ. හොඳට අන්දල තමයි තියෙන. හැම වෙලාවෙම මවගේ උණුසුමේ තමයි තියන්න ඕනේ. ඉතින් සමහරක් වෙලාවට අපි දන්නවා ඒ වගේ බබාල ෆෑන් එකක් යට එහෙම තිබ්බා ඉක්මනට විජල්ය වෙන්න පුළුවන්. ඉක්මනට ඇඟ සීතල වෙලා ඒකෙන් හෘදේ වස්තුවේ පවා වේගය අඩු වෙන්න පුළුවන්. යාව බොහොම මලානික වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඉතාමත් කල්පනාවෙන් ඒගොල්ලන් හසුරවන්න ඕනේ. හොඳට ඇඳුම් ලේයර් ස්තර තුනක්වත් තියලා තමයි ඒගොල්ලන් බලා ගන්න ඕනේ. ඒගොල්ලෝ ඒ අපි කිව්වේ කලින් ඉපදුන බබාලා. ඊට අමතරව තව කට්ටියක් ඉන්නවා අඩු බර බබාලා. සාමාන්‍ය අපි දන්න උපම් බර 2.5ට වඩා වැඩි නම් තමයි සාමාන්‍ය බරක් කියන්නේ. නමුත් 2.5ට වඩා අඩු නම් අපි කියන අඩු බරක් කියලා. ඒගොල්ලන්ට යම් යම් ප්‍රශ්න වෙනවා. ඒගොල්ලෝ අඩු බර හින්දා ඒගොල්ලන්ගේ ඇඟේ ග්ලූකෝස් තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒගොල්ලෝ යම් කිසි දෙයක් කරන්න ගියාම ග්ලූකෝස් ඉක්මනට වැය වෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඉක්මනට ග්ලූකෝස් වැය වුණා වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාණිකත්වය අඩු වෙනවා, ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ වගේම ස්නායු පද්ධති ග්ලූකෝස් ඇතිවීම මේගොල්ලන්ට ෆිට් එක වගේ දෙන්න පුළුවන්. ඒ හින්දා අපි දැනගන්න ඕනේ බර අඩු බබාලට ඉතාමත් නිතර නිතර කිරි දෙන්න. සමහරක් වෙලාවට ඒ සමහරක් බබාලා අම්මගේ තනපොඩුවේ කෙලින්ම නොබොන්න පුළුවන්. ඒත් ඒ වගේ වෙලාවට අපි කප් එකකට, ඒ කියන්නේ පොඩි කෝප් එකකට වගේ දෙයකට කිරි දෝලා අපිම බලෙම වගේ බබාට පොවන්න ඕනේ බබා බොනකල් ඉන්නේ නැතුව. ඉතින් ඒ වගේ වෙලාවට අපි යම්කිසි වෙලා පරතරයක් අඩු වෙලා පරතරයක් ඇතුළත අර ලොකු බබාලට වගේ නේ ඒ වගේ බබාලට හිරි දෙන්න ඕනේ. එහෙම දුන්නොත් අපිට ලේසියෙන් ඒ බබාලව ලොකු කරගන්න පුළුවන්. නියමිත බරට ආවට පස්සේ සාමාන්‍ය දරුවෙක් වගේ ඒ සාමාන්‍ය ලදරෙක් වගේ බබා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා ඒ පොඩි බබාලගේ අක්මාවේ දැන් පෑම්පත් වෙලා තියෙන විටමින් ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ හින්දා අපි ඒගොල්ලන් දවස් 14න් අපි යකඩ විටමින් වර්ග ෆෝලික් අම්ලය වගේවා ඉතාම ඉක්මනට පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ඒ බබාල නිකම් අපි කිරි දුන්න පළියට විටමින් දුන්න පළියට නිකම්ම තියන්නේ අපි අම්මව කාලවලදී ගෙන්නලා බලනවා ඒගොල්ලන්ගේ මොළයේ වර්ධනය කොහොමද අපි දන්නවා. මාසෙකින් විතර ගියනලා ඒගොල්ලෝ බලනවා අපි ඒ බබා අම්මත් එක්ක hina වෙනවාද අම්මත් එක්ක කතා කරනවා වගේ කටවුල් කරනවා. ඒ කියන්නේ එයාගේ මොළයේ පළවෙනි වර්ධනය වෙලා ඉවරයි. ඊට පස්සේ සති 6කින් කියන්නේ මාසෙක හමාරකින් වගේ ගෙන්නලා අපි බලනවා ඒ බබා අම්මත් එක්ක හොඳට hina වෙලා අම්මා යනකොට අම්මා දිහා බලාගෙන ඇස් කරකවනවා ඒ යන දිහා. අම්මා අඳුර ගන්නවා. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්නවා බබාගේ මොළයේ වර්ධනය වීමක් වෙනවා කියලා. තවත් වෙලාවට මාස 3කදී වගේ අපි ආපහු ගෙන්න බලලා ඒ බබා සාමාන්‍ය මුණින් අතර දැම්මම ඔලුව ඔස්සන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එහෙම කරන්න පටන් ගන්නවනම් අපි දන්නවා ස්නායු පද්ධතිය වර්ධනය වීම සාමාන්‍ය විදිහට වෙනවා කියලා. එහෙම වෙලා නැත්තම් අපි ඒක හඳුනා ගන්න. හඳුනාගෙන ඒ දේවල් ස්නායු පද්ධතියේ වර්ධනයට අවශ්‍ය දේවල් අපි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි බලනවා මාස 4ක් විතර ගියාට පස්සේ බබා හොඳට මුණින් දානවා. දෙකෙන් බබාගේ ස්නායු පද්ධතියෙන් බබාගේ ඇඟ පාලනය කරන්න පටන් ගන්නවා. ඒ මුණින් දාන්නේ නැත්නම් මුණින් දාන එක හරියට වෙන්නේ නැත්නම් අපි දන්නවා යම්කිසි ස්නායු පද්ධතිය වර්ධනය වීමේ අඩුවක් තියෙනවා. ඉතින් ඒ දේවල් සඳහා ඔයගොල්ලන්ට ප්‍රිමැචුව බබෙක් කියන්නේ කලින් ඉපදුන බබෙක්. එහෙමත් නැත්නම් අඩු බර බබෙක් හම්බුනොත් වෛද්‍යවරයා සමග නිරන්තරයෙන් ඔයගොල්ලෝ
හමුවීම් කරන්න හමුවීම් කර තමන්ගේ බබා නෝමල්ල සාමාන්‍ය දිර වැඩෙනවද කියන එක සාකච්ඡා කළ බලන්න ඕනේ. එහෙම යම් කිසි අඩුවක් තියෙනවා නම් අපි ඒක වෛද්‍යවරයෙක් තමයි විසඳා ගන්න ඕනේ. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.